එතකොට අපි මෙයා ගැන කතා කළානේ ඊට පස්සේ regulator control කියලා කියන්නේ අපි set point එක වෙනසක් කරන්නේ නැතුව disturbance එකට unit step change එකක් දෙනවා එතකොට disturbance එකට unit step change එකක් දුන්නාට පස්සේ යාගේ laplace එක යට s කියලා එනවා එතකොට යාගේ system එකේ first order system එකක් අහු වෙන්නේ එතකොට යාගේ transfer function එක ඇවිල්ලා k dash d බෙදීමට op dash s plus 1 dot එක යට s කියලා එනවා එතකොට මෙයාටත් කෙලිම ලැප්ලාස් ටේබල් එකෙන් ගත්ත හැකි ඉන්වර්ස් ලැප්ලාස් ටේබල් එකෙන් yt සමානයි kd ඩෑෂ් වතාවක් එකරින වෙන t යට tau p ඩෑෂ් p කියලා එනවා tau p ඩෑෂ් කියලා එනවා එතකොට t බිඳුවේදී මෙයා එකක් වුණාට පස්සේ මේක බිඳුවක් එනවා t අනන්තයට යද්දී එතකොට යන්න ඕනේ output එක ඇවිල්ලා kd dash. එතකොට මෙයා ඇවිල්ලා kd dash තමයි අපේ ultimate response එක වෙන්නේ. එතකොට offset එක වෙන්නේ අපි තියපු අපි expected set point එකේ හැටියට එකකින් අඩු කරන ultimate response. අපේ set point එක මේකේ බිඳුවයිනේ. එතකොට බිඳුවෙන් අඩු කරනවා kd dash. එයා තමයි ultimate response එක. එතකොට kd dash කියන්නේ මෙතන dash එක අයින් වෙන්න ඕනේ. kd බෙදීම එක යට එක දන kp kc. හරිද එතකොට මේකට අඳහම බං එතකොට මේක control action එකක් තිබ්බේ නැත්තම් හරිද මේක මෙන්න මෙහෙම යනවා හැබැයි control action එකක් තියෙන හින්දා අපි ඒක මොකටද යන්නේ kd dash kd බෙදීම එකට kp kc කියන offset point එකට තමයි මේක යන්නේ මේ control action එක දාපු හින්දා හරිද ඊට පස්සේ example 2 හරිද එක්සැම්පල් 2 එකේ කියනවා find the function of level on time level level එක අහන්නේ එතකොට මේ අපෙන් අහන්නේ h එකක් අහන්නේ level එකනේ අහන්නේ on time for a පළවෙනි ප්‍රශ්නය යනවා uncontrolled process එක තමයි control action එක නැතුව නිකන් යන process එකදී h එක වෙනස් වෙන එක අහනවා ඊට පස්සේ අහනවා control with process control proportional control එකක් දාලා තියෙනවා pc pc when step change in inlet flow occurs and c අහනවා අන්තිම එක select proportional control to keep level within 2 meter දන 0.2 කියලා රන් තියෙනවා හරිද එතකොට අපිට දීලා තියෙනවා මෙයාගේ input එක 2 කියලා හරස්කඩ වර්ගඵලයේ 2 කියලා දීලා තියෙනවා steady state එකේ h value එක දීලා තියෙනවා 2 කියලා resistance to the flow 10 කියලා දීලා තියෙනවා එතකොට අපිට දෙන්නවා 2 තමයි තිබ්බේ 3 වෙනකන් unit step change එකක් දුන්නා. ඒ කියන්නේ එක step එකක change එකක් කළාට පස්සේ මේක uncontrolled process එකේ control process එකේ h එක වෙනස් වෙන විදිය අපෙන් අහනවා. හරිද? හරි එකක step change එකක් දුන්නාට පස්සේ. හරිද? එතකොට පළවෙනි එක අපෙන් අහන්නේ uncontrolled process එකක්නේ. එතකොට මෙයා නිකම්ම process එක. එතකොට මෙයා ආවිල්ලා නිකම් first order process එකක්. එතකොට නිකම් first order process එකක් ගත්තට පස්සේ එයාගේ transfer function එක kp බෙදීම tau ps plus 1. හරිද? එතකොට ඒ transfer function එක කියන්නේ h deviation වලින් අරන් තියෙන h dash by s බෙදීම fi by s. හරිනේ එතකොට මෙයානේ gp වෙන්නේ එතකොට අපිට unit step change එකක් නේ කරන්නේ ft එකකින් වැඩි කරන්නේ එතකොට fi එකකින් වැඩි කරාට පස්සේ fi by s වෙන්නේ එකට s ලැප්ලාස් දැම්මට පස්සේ එතකොට අපිට මේ h dash by s කියන එක කරලා ලිව්ව හැකි kp බෙදීම tau ps plus 1 වතාවක් එකට s හරිද අපි කලින් අර transfer function වලින් දන්නවා k
kp සමාන වෙන්නේ r ට tau p සමාන වෙන්නේ ar ට කියලා. එතකොට එක අපිට ලියුවා හැකි r බෙදීම ars + 1 වතාවක් එකයට s කියලා. එතකොට අපි මෙතන තියෙන අගයන් ටික මෙතනට ආදේශ කරාට පස්සේ එනවා r කියන්නේ 10යි a කියන්නේ 2යි r කියන්නේ 10 તો 20 10 බෙදීම 20යි s + 1 වතාවක් s කියලා එනවා. හරිද? ඊට පස්සේ මෙයාට කෙලිම ඉන්වර්ස් ලැප්ලාස් ටේබල් එකෙන් ගත්ත හැකි ඉන්වර්ස් ලැප්ලාස් දැම්මට පස්සේ h' t එනවා 10 වතාවක් එක ඍණ ඍණ t බෙදීම 20 කියලා. එතකොට h' t කියන්නේ ඩීවියේෂන් වේරියබල් එක. එතකොට h' t කියන්නේ ඒ අවස්ථාවේ h t ඍණ ස්ටඩි ස්ටේට් එකේ h එක. එතකොට h t සමාන වෙනවා 10 ඍණ 10යි ඊ වල ඍණ t බෙදීම 20 වෙනි බලය දාන දෙක තමයි ස්ටඩි ස්ටේට් එක. අවසාන ht කියන සමීකරණය එනවා 12 ඍණ 10යි ඊ ඍණ t බෙදීම 20 කියලා. හරිද? එතකොට මේ තියෙන අපේ uncontrolled process. මේක උඹලා දන්න process එක. හරිද? මේ අපි control action එකට තාම ආවේ නැහැ. එතකොට සාමාන්‍ය විදිහට ස්ටඩි ස්ටේට් එකේ දෙක ඇවිල්ලා ඊට පස්සේ 12ට යනවා. ultimate response එක 12ට යනවා. හරිද? එතකොට හරිද? එතකොට මේකේ offset එක 10 කියලා වුණනම් ගන්න පුළුවන්. මොකද මේකේ control action එකක් නැහැනේ. මේක කිරීම 10 කියලා නිකම්ම ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බං කොයි ප්‍රශ්න හරිද? මේ uncontrolled කැලේ ඉවරයි. හරිද? දැන් අපි controlled එකට එනවා. හරිද? controlled එකට එනවා. හරිද? අපේ මෙතන කියන්නේ control with proportional controller when step change in inlet flow කියලා. හරිද? ඒ කියන්නේ මේ flow එකට තමයි step change එක දෙන්නේ. ඒ කියන්නේ මේ feed එකට තමයි step change එක දෙන්නේ. feed එකට step change එක දෙනවා කියන්නේ මේ disturbance එක තමයි, يعني d තමයි මේකක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ control කරලා තියෙන්නේ regulator control කියන එකෙන්. හරිද? disturbance එකනේ එක step change එකක් දීලා තියෙන්නේ. එතකොට regulator control කියන එකෙන් control කරාට පස්සේ ysp කියන එක නා බිඳුවක් වෙනවා. හරිද? එතකොට regulator control තමයි පාවිච්චි කරන්නේ. එතකොට ds සමානයි 1යි. හරිද? එතකොට y / s සමානයි gd බෙදීම එකයට gp gf gc gm වතාවක් d / s. හරිද? එතකොට අපි ඇසියුම් කරනවා gf සමානයි 1යි gm සමානයි 1යි කියලා. gc කියන්නේ control action එකනේ. මේක ඇවිල්ලා අපිට පාවිච්චි කරනවා කිව්වේ pc. ඒ කියන්නේ proportional control එකක්. proportional control එකක් පාවිච්චි කරාට පස්සේ එයාගේ transfer function එක සමාන වෙන්නේ kc ද. හරිද? එතකොට GP කියන්නේ මේ ඉන්පුට් එක. ඉන්පුට් තමයි GP GD. හරිද? ප්‍රොසෙස් මැනිපියුලේටර් එකේ ඉන්පුට් එක තමයි GP කියන්නේ GD කියන්නේ ඩිස්ටර්බන්ස් එක. හරිද? එතකොට එයා ආවිල්ලා ෆස්ට් ඕඩර් ප්‍රොසෙස් එකක්. එතකොට මේකනේ මෙන්න මෙයා. හරිද? 10 බෙදීම 20 s + 1. එතකොට h dash by s කියන එක නා මෙන්න මේකට අපි මෙයාව ආදේශ කරනවා. මේ ටික gg වෙනුවට දානවා g 10යි s 10 බෙදීම 20යි s + 1 එක දන gp කියන්නේ ආයි 10 බෙදීම 20යි s + 1 gf gc කියන්නේ gf gm කියන්නේ 1යි gc කියන්නේ kc වතාවක් d by s කියන්නේ 1යට s. හරිද? එතකොට එනවා මේක සුළු කරාට පස්සේ h dash by සමානයි 10 බෙදීම 20i s + 1 + 10i kc වතාවක් එකයට s කියලා. එතකොට මේ මේ එකයට 10i kc ගෙන් අපි උඩයි යටයි ඔක්කොම ටික බෙදනවා. හරිද? බෙදුවට පස්සේ අපිට එනවා බං 10 බෙදීම 1 දන 10i kc බෙදීම 20 බෙදීම 1 දන 10i kc + 1 වතාවක් එකයට s කියලා. හරිද? එතකොට ඔතන මේ උඩ ඉන්න එකනාව අපි ගත්තොත් එළියට මෙතන එනවා 1 යට
විස්ස බෙදීම 1/10 kc වතාවක් s plus 1 කියලා. එතකොට සරලව ගත්තොත් මෙන්න මේ වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. හරිද? අර අර අතන පද කෑලි යනවනම් ටිකක් එහා මෙහා වෙලා තියෙන. එතකොට මෙන්න මේ මොඩල් එකටම තමයි එන්නේ. හරිද? එතකොට මෙතන මෙයාව එලියට ගත්තාම එනවා 1 ඍණ ඉන්වර්ස් ලැප්ලාස් ටේබල් එකෙන් දැම්මම 1 ඍණ e වල ඍණ t වතාවක් 1/10 kc බෙදීම 20 කියලා. හරිද? එතකොට h dash t නේ. එතකොට අපේ steady state එකේ value එක 2යි කියලා අපිට දීලා තියෙනවා. එතකොට ht කියන්නේ ආව එකතු වෙන්න ඕනේ. එතකොට අපිට එනවා හරිද? ht සමානයි 10 බෙදීම 10 kc මම ධන 2 කියලා එනවා. හරිද? එතකොට අපි මේක බිඳුව වුණොත් දන්නවා කෙලෙම මෙයා එකක් වුණාට පස්සේ මේ පැදේ බිඳුවක් වෙලා දෙක විතරයි ඉතුරු වෙන්නේ ස්ටඩි ස්ටේට් එකත් එක්ක අපිට ගැටලුවක් නැහැනේ. එතකොට අනන්තයට යද්දී අපිට මොකද වෙන්නේ? මෙයා බිඳුවක් වුණාට පස්සේ 10 බෙදීම 1/10 kc ධන 2 කියලා එනවා. අපි මෙයා මෙහෙම තියාගෙන ඉස්සරහට යන් අපි මේක මේ වෙනස් වෙන විදිය තමයි මේ තියෙන්නේ. හරිද? අපිට කියනවා C එකේ select process control proportional controller to cap level within 2.2 meter කියලා. හරිද? level control එක මෙන්න මේ limit එකේ තියාගන්න කියලා කියනවා. හරිද? එතකොට බං ht කියන එකන අපිට තියාගන්න කියන්නේ මේ 2.2 කියන අවස්ථාවේ මේකේ වර මැඩම් ධන හෝරින කියන අවස්ථාව දෙකටම හදලා තියෙන හින්දා අපිට හරිද ධන හෝරින කියන අවස්ථාව දෙකටම හදලා තියෙන මම දෙකටම හෙව්වා. එතකොට ht කියන එකන 2.2 කියන අවස්ථාවේ තියාගන්න කියලා කියන්නේ. එතකොට කියන්නේ 2.2. හරිද? එතකොට ht කියන එකන අපි හොයාගත්තා 10 බෙදීම 1/10 kc ධන 2. හරිද? එතකොට ඒ කියන්නේ 2.2 සමාන වෙනවා මේකට. එතකොට හොයාගත්ත හැකි බං මෙන්න මේ අවස්ථාවට හරියන kc කොතනද තියෙන්න ඕනේ කියලා. kc 4.9 තියෙන්න ඕනේ කියලා හොයාගත්තා. ඍණාවොත් එහෙම ගයක් එනවා. හරිද? ඊට පස්සේ අපි හොයාගත්තා හරිද? ht යන්නෝනේ 2.2ට කියලා අපිට කියනවා කෙලින්ම කියනවා. හරිද? මෙහෙම දීලා අපිට කියනවනේ මේ සීමාවේ තියන්න කියලා. එතකොට අපිට කෙලින්ම අපි දන්නවා අල්ටිමේට් මෙයා යන්නේ 2.2 කියන අවස්ථාවට. ඒක ගානෙම දෙනවා. ඒක නමතරව kc හොයාගත්තා. හරි? අපි යුනිට් ස්ටෙප් චේන්ජ් එකක් කළා එකක. එතකොට මොකද වෙන්නේ? කන්ට්‍රෝල් නොකර ප්‍රොසෙස් එක ගියොත් මෙයා යනවා 10ක එකකින් කන්ට්‍රෝල් එකක් නැතුව. කන්ට්‍රෝල් කළාට පස්සේ ඒ කියන්නේ kc 4.9 කියන අවස්ථාවේ කන්ට්‍රෝල් කළාට පස්සේ මෙයා යනවා 2.2ක ඔෆ්සෙට් එකකට තමයි යන්නේ 2.2 කියන අවස්ථාව. හරිද? ඒක තමයි බං ඔය කාණේ අහන්නේ. හරිද? ඔය කාණේ කතාව තමයි අහන්නේ. එතකොට අපි කන්ට්‍රෝල් ඕකම තමයි හැම ගානකම අහන්නේ. හරිද බං? මොයි ෆීඩ්බැක් කන්ට්‍රෝල් කියන එකේ හැම ගානකම දීලා තියෙන්නේ මොකක් හරි ප්‍රොසෙස් එකක් දෙනවා දීලා අපෙන් අහනවා මේක කන්ට්‍රෝල් නැති ප්‍රොසෙස් එකක් නම් කොහොමද යන්නේ, කන්ට්‍රෝල් කළාට පස්සේ කොහොමද යන්නේ කියලා. හරි? එහෙම වැඩක් තමයි මේකේ තියෙන්නේ. හරිද? හරිදම ඊළඟ සෙකන්ඩ් ඕඩර් ප්‍රොසෙස් කවුද මේ
second order process with process proportional control සාමාන්‍ය general equation second order system second order system general transfer function එක බං සමාන වෙන්නේ kp බෙදීම tau වර්ග s වර්ග ධන 2 theta tau s plus 1 ට හරිද මේක අපි ඊයේ කතා කරපු ගැල එතකොට මේකෙත් අපි ඇසියුම් කරනවා gc සමානයි kc කියලා කියන්නේ gc කියන්නේ මේ control action එක proportional control පාවිච්චි කරන හින්දා gc එක kc ට සමාන වෙනවා සහ gm සහ gf සමාන එකයි කියලා ඇසියුම් කරනවා හරිද එතකොට මේකේ gf කියන එක නා එකයි gp වෙනුවට මේ ආවාදේශ කරනවා gc කියන්නේ kc ඒ විදිහට යටටත් ඒ විදිහට ආදේශ කළාට පස්සේ මෙන්න මෙහෙම උඹලට මේ ආදේශ කිරීම කරගන්න පුළුවන් මේ වගේ සමීකරණයක් එනවා හරිද ඊට පස්සේ ආව තව ටික දුරට සුල කළාට පස්සේ මෙන්න මෙහෙම එනවා හරිද kp kc බෙදීම tau වර්ග s වර්ග ධන 2 theta tau s plus 1 plus kp kc වතාවක් y by sp ඔහොම ආවට පස්සේ මෙයාවත් අපි කරන්නේ මේ අග ඉන්න එක ධන kp kc කියන කැලේ මුළු සමීකරණයෙන් බෙදලා බෙදුවට පස්සේ අපිට එනවා උඩින් එනවා kp kc බෙදීම එක ධන kp kc මෙතන එනවා tau වර්ග ධන 1 එක ධන kp kc s වර්ග ධන 2 theta tau බෙදීම එක ධන kp kc s plus 1 කියලා මේ පදයක් තේජ වෙනවා එතකොට අපි මෙන්න මේ උඩ කියන තියෙන පදය kp dash කියලා ගන්නවා මෙයාගේ මේ තියෙන කෑල්ල kd dash කියලා ගන්නවා එතකොට මෙන්න මෙයා අපි සලකනවා tau dash වර්ග කියලා හරිද මේකනේ අපේ මොඩල් එක අපි මේ මොඩල් එකට මෙයව හදනවා හරිද එතකොට මෙයාව මෙයාව අපි ගන්නවා tau dash වර්ග කියලා මෙයාව ගන්නවා අපි 2 theta dash tau dash s plus 1 කියලා එතකොට මේකේ ෆයිනල් අවුට්පුට් එක විදිහට එනවා y / s සමානයි kp dash වෙදීම tau dash වර්ග s වර්ග ධන 2 theta dash tau dash s plus 1 වතාවක් y / sp plus kd dash වෙදීම tau dash වර්ග s වර්ග ධන 2 theta dash tau dash s plus 1 කියලා හරිද එතකොට මේ tau dash මේ මේ විදිහට තමයි ආදේශ කරේ. ඒතකොට මේ විදිහට ඔබලට හිතා ගන්න පුළුවන් මෙන්න මේ තනි පද ටික කවුද කියලා. kp dash නම් kp මේ ටික සරලවම තේරෙනවනේ මේ කවුද කියලා. එතකොට මෙන්න මෙයාව අපි ගත්තා tau dash විදිහට. එතකොට අපිට ඒ කියන්නේ මෙන්න මේ පදය සමාන වෙනවා 2 theta tau dash. හරිද? 2 theta dash tau dash. එතකොට මේ මේකනේ මොඩල් එක 2 theta tau s නේ. එතකොට මේ s ට කලින් තියෙන කෑල්ල 2 theta tau. එතකොට එතින් අපිට theta හොයාගත්ත හැකි theta බෙදීම වර්ගමූල 1 යට kp kc කියලා. හරිද? ඒකර මෙන්න මේක තමයි අපේ second order system එකේ model එක. එතකොට අවසානයේ second order system දෙකකින් එනවා. හරිද? අවසානෙත් මේක second order එකට control action එක දුන්නාම ඒක second order එකේම තියෙනවා කියන එක තමයි මේකෙන් මෙගල් පෙන්වන්න උත්සාහ කරන්නේ. හරිද? ඊළඟට බං servo control එක. හරිද? ඒ කියන්නේ මෙයාට අපි මේ unit step change එකක් දෙනවා. servo control එක අපි සැලකුවොත් set point එකට unit step change එකක් දෙනවා. අරයා නියතව තියාගෙන. හරිද? එතකොට set point එකට unit step change එකක් දුන්නා අරයා නියතව තියාගෙන. එතකොට disturbance එක බිඳුව. එතකොට අපිට ඉතුරු වෙන්නේ y / s සමානයි kp dash බෙදීම tau 1 dash tau dash වර්ග s වර්ග ධන 2 theta dash tau dash s plus 1 වතාවක් එක යට s. එතකොට මේක බං අපි අවසාන මේක හොයාගන්න හරිද? අනන්තයට යද්දී හොයාගන්න ෆයිනල් වැලියු තියරම් එක දාන්න. ෆයිනල් වැලියු තියරම් එක දැම්මහම මේ දන පල්ලහැ s එකක් තියෙන හින්දා s එකට කැපෙන්න උඩින් තව s එකකින් වැඩි කරනවා. හරිද? එතකොට අපිට අවසාන උත්තරයක් විදිහට එනවා බං
S බිඳුවට යද්දි මෙයා බිඳුවක් එනවා මෙයා බිඳුවක් එනවා මේ S ට S කැපෙනවා KP - බෙදීම S එතකොට මේකේ හැටියට අනන්තයට යද්දි YT එන්නේ KP - ද KP - කියන්නේ KP KC බෙදීම එකට KP KC එතකොට අපි කිව්වා මේක තමයි වෙන්න ඕනේ අල්ටිමේට් රෙස්පොන්ස් එක හැබැයි යන්නේ අල්ටිමේට් රෙස්පොන්ස් එකට නෙමෙයි ඔෆ්සෙට් පොයින්ට් එකට ඔෆ්සෙට් කියන්නේ අපි සෙට් කරපු පොයින්ට් එකෙන් අඩු කරන අල්ටිමේට් රෙස්පොන්ස් එක අපි සෙට් කරේ පොයින්ට් එක එකට එතකොට අල්ටිමේට් රෙස්පොන්ස් එක ඇවිල්ලා KP KC බෙදීම එක දන KP KC එතකොට අවසාන අපිට ඔෆ්සෙට් පොයින්ට් එක එනවා එක බෙදීම එක දන KP KC කියලා හරිද එතකොට මේකෙත් KC කියන එක න යටනේ ඉන්නේ එතකොට KC අනන්තයට යද්දි ඔෆ්සෙට් එක එන්න එන්න අඩු වෙනවා KC වැඩි වෙද්දි අර එන්න 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 ෆ්ලැට් වෙගෙන එන එක තමයි වෙන්නේ හරිද එතකොට මේකේ අපි ගත්තා ෂීටා ඩෑෂ් කියන එක නර සමීකරණෙ විදිහට සමාන වෙන්නේ ෂීටා බෙදීම එක දන KP KC හරිද එතකොට KC කියන එක නා වැඩි වෙද්දි ෂීටා ඩෑෂ් කියන එක නා අඩු වෙනවා හරිද තරමේ අපි අර ඊයේ කතා කළේ බං ෂීටාට සාපේක්ෂව මේක මොන වගේ ප්‍රොසෙස් එකක්ද කියලා එතකොට ෂීටා එකට වඩා විශාලයි නම් එයා ඕවර්ඩෑම් ප්‍රොසෙස් එකක් වෙනවා ෂීටා ඩෑෂ් සමාන වෙද්දි එකට එයා ක්‍රිටිකලි ඩෑම්ඩ් කියලා කියනවා ෂීටා කුඩයි එක නම් එයා අන්ඩර් ඩෑම්ඩ් රෙස්පොන්ස් කියලා වෙනවා එතකොට KC වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ KC වැඩි වෙන වෙන්නේ ෂීටා ඩෑෂ් එන්නෙන් අඩු වෙන එකනේ එතකොට ෂීටා ඩෑෂ් අඩු පැත්තට තමයි බර වෙන්නේ එතකොට රෙස්පොන්ස් එක ෆාස්ට් අපි කිව්වා අන්ඩර් මේ රෙස්පොන්ස් එක ෆාස්ට් වුණාට මොකද වෙන්නේ අල්ටිමේට් රෙස්පොන්ස් එකට යද්දි අර ඔසිලේටරි බිහේවියර් එකක් තමයි පෙන්වන්නේ අර උච්චාවචන වෙනවා ගිහිල්ලා උඩට යනවා මාර වෙනවා ආයෙ උඩට යනවා පල්ලට යනවා එහෙම එකක් ගිහිල්ලා ටික වෙලාවක් ගිහලා තමයි සෙටල් වෙන්නේ එතකොට මේ KC කියන එක අගේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ ඔසිලේෂන් පීරියඩ් එක අඩු වෙනවා ඒ කියන්නේ ඔසිලේෂන් පීරියඩ් එක කියන්නේ අර ආවර්ත කාලයක් කියලානේ අපි ගත්තේ එක පටන් අරගෙන ආයි එතනට එන්න ගත වුණ කාලය. ඒක එහෙම එන කාලය අඩු වෙනවා. හරිද? එතකොට මෙන්න මේක තමයි වෙන්නේ. හරිද? KC මෙන්න මෙයාගේ තියෙදි මෙන්න මෙතනට මේ වගේ ආගයක ඉන්නවා. ඔෆ්සෙට් එකේ සෙටල් වෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ අල්ටිමේට් රෙස්පොන්ස් එක KC තව ටිකක් අඩු වුණාට පස්සේ මෙයා මෙන්න මේ වගේ එක ගිහලා මෙතන වෙනම ඔෆ්සෙට් එක සෙටල් වෙනවා. හරිද? KC තව ටිකක් අඩු වෙද්දි මේ තවට වැඩි වෙද්දි හරි KC වැඩි වෙනවනේ වැඩි වෙද්දි ෂීටා ඩෑෂ් තව අඩු වෙනවනේ එතකොට එයා ගිහලා වෙනම ඔෆ්සෙට් එක සෙටල් වෙනවා හරි ඔන්න ඕක තමයි වෙන්නේ හරිද මම ඊට පස්සේ එක්සැම්පල් එකක් තියෙනවා මොකද කරන්න එක්සැම්පල් එක කරනවද නැත්නම් මේ බ්‍රේක් එකක් ගන්නවද මොකද එක්සැම්පල් එක තියෙනවා පිටෝ 1 2 3 4 5 ඉදර තියෙනවා එක්සැම්පල් එක උමේෂ් රෙකෝඩ් ඔෆ් කරවා